ලංකා ප්‍රීමියර් ලීග් 2022 එක්ව ජයගමු. මේ දවස්වල රටේ ආර්ථිකේ අපේ රටේ මිනිස්සුන්ට දැනුණා නිකන් මේ රාජපක්ෂ රනිල් හොඳට මේක මාර විදියට බැලන්ස් කරගෙන යනවා කියලා අපි ඇත්තටම රටේ මේ වෙනකොට තියෙන මාර ප්‍රශ්න ගොඩක. රයිට් අපි ණයකවා නැති හින්දා අපිට ඩොලර් ටිකක් විතර වෙලා තියෙනවා. අපි මේ ඩොලර් ටිකක් මදි අපේ රාජ්‍ය වීදම දරා ගන්නවත් මදි. ඉතින් ඒ අතරේ මේ රාජ ඒ අතරේ රාජපක්ෂලා සහ රනිල් වික්‍රමසිංහ පුට්ටුව දැන් try කරනවා කොහොමද ඊළඟ මැතිවරණයකට ගිහිල්ලා දැන් පෙබරවාරි මාසයට මැතිවරණයක් තිබුත් ඒකෙන් කොහොමද ගොඩ එන්නේ කියන එක උන් කල්පනා කරන රටට මෙච්චර කෙලවලා දැන් අවුරුදු 74 කෙලවලත් රට ගොඩ ගන්න ක්‍රමයකට නෙමෙයි යන්නේ උන්ගේ දේශපාලනේ ඉදිරිය කොහොමද කරගෙන යන්නේ කියන එක තමයි රනිල්ට නම් දැන් પરම්පරාවක් නැහෙනි. හැබැයි උගෙන් පස්සේ මේ එක්සත් ජාතිකයන් පස්සේ උගේ අර බාප්පගේ පුතාට දෙන්නයි. රයිට්. එතකොට අනිත් පැත්තෙන් රාජපක්ෂලා මෙහෙමයි එක්සත් ජාතිකයන් පස්සේ කෑල්ලක් තිබුණත් හෝ නැතත් කමන්නේ. රාජපක්ෂලාගේ මේ પરම්පරාවෙන් මේක යනවා නම් ඒත් උන් ගොඩ. හරිද? ඔය දේශපාලනය කරන උන්ගේ ගොඩක් යෝඩ දැන් ඔකට අර අබින් කෑව වගේ මේ කුඩු ගැහුවාගේ දැන් දේශපාලයට ඕක නැතුව බෑ. උන්ට එක්ක ඇමතිකම මන්ත්‍රීකම හා මේ මොකක් හරි තියෙන්න ඕනේ. ඒක මොන ආණ්ඩුවට ගිහිල්ලා හරි කවන්න උන්ට කරගන්න පුළුවන්. ඕක නෑ. දැන් ඒ වෙනුවෙන් උන් කරන්න නොකරන දෙයක් නෑ. දැන් මහ කපුට ලංකාවට ආවේ මේ මැතිවරණ දීපතේ දැන් මේ පොහොට්ටේ තිබිච්ච මේ ඡන්ද මැෂින් ටික කරවන් ගිහිල්ලා තියෙන්නේ. දලසලාප්පිනුවේ පැත්තට ගියා. හරිද? එතකොට විවලිරවංශ උදේ ගම්මාපුලේ තව පැත්තක මේ විදියට කැලේ ටික කැලිය තිනකොට දැන් මේක ගොඩ ගන්න අමාරුයි. හැබැයි කව මේක අනිවාර්යෙන්ම මතක තියාගන්න එක්සත් ජාතික පස්සේ ශ්‍රීලා මේ පොහොට්ටුවයි ශ්‍රී ලංකාවයි තව මේකට එකතු වෙනවා. දැන් ඔය රජිත් ප්‍රේමදාස පැත්ත ඉඳන් කෑගහුවත් අපි තමයි ගන්න බලය ගන්න අපි තමයි රට හදන්නේ කියලා ඒ කට්ටියත් මේක මේ හරියට ගන්න බැරුවොත් මේ කට්ටියත් එකතු වෙනවා. මොකද මේ කට්ටිය ඔක්කොම එකයි. දැන් ඊයේ පෙරේදා තිබුණා මේ සමුළුවක් සර්වපක්ෂීය සමුළුවක් පක්ෂ නායක ඔක්කොම ගත්තා ජීවිපික ගියේ නේ. ජීවිපික ටිකක් හොඳයි. මොකද දැන් මේ සර්වපක්ෂීය සමුළුදාගෙන සංවිධාන ඔක්කොම එකතු කරගෙන මේ හදන්නේ තමන්ගේ ඡන්ද තමන්ගේ බලය කොට කරගන්න විතරයි. ඉතින් අර රට හදන සීන් දෙකක මේක නැහැ. රයිට්. දැන් අපේ රටේ යුද්ධ දෙකක් ඇතුණා. අතීතයේ යුද්ධ දෙකක් ඇතුණා. යුද්ධ එකක් LTTEත් එක්ක ඊළඟට ජනතා විමුක්ති පෙරමුණත් එක්ක 71 88 89 ඊට පස්සේ අවුරුදු 30 ප්‍රභාකරන් එක යුද්ධේ මේ යුද්ධ ඇති වෙන්න බලපාව ප්‍රධාන කාරණා මේ පාලකයෝ තීරණ ගත්තා තමන්ගේ දේශපාලන අරමුණ මේ දේශපාලනේ නගා සිටීමේ අරමුණ වෙනුවෙන්. ඒ කියන්නේ තමන් ජාතිය ආගම පාවිච්චි කරලා මේ උන්ගේ ප්‍රකාශ නිකුත් කරා උන් ඒ වෙනුවෙන් වැඩ කරා. මොකද උන්ගේ පැවැත්ම ගෙනියන්න නම් උන් ජාතියයි ආගමයි කාව ගන්න ඕනේ. ඉතින් ඒ විදිහෙන් උන් වැඩ කරා. ඒක හන්ද 80 මේ කළු ජූලියක් ඇති වුණා. ඒක ප්‍රතිපල විදිහට LTTE එක මොකද මේ රටේ ජාතික ප්‍රශ්නයක් ඇති කරවලා ආණ්ඩුව විසින් ඇති කරවලා ඊට පස්සේ ඒක යුද්ධයක් දක්වා LTTE එකත් අරන් ගියා. රටේ සාමාන්‍ය මිනිස්සුයෙකුට ජීවත් වෙන්න රටක මූලික අයිතිවාසිකම් තියෙනවා. ඒ මූලික අයිතිවාසිකම් ටික ඇති වෙච්ච කල තැන රෝහණ විජේවීරත් එක්ක JVP එක වෙනම මේ ඒ වෙනුවෙන් අරගල කරා. ඒක මේ තහනම් කළා. එතන ප්‍රශ්නයක් ඇති කරා. මේ ඔක්කොම පාලක ඇති කරපු ප්‍රශ්න. සමහර මිනිස්සුන්ට හිතන්න පුළුවන් නෑ මේවා එවුන් දාගත්තේ නෑ. මගේ පාඩුවේ මම හම්බ කරගෙන කාලා මට මගේ පාඩුවේ නිදහසේ ජීවත් වෙන්න පුළුවන් නම් මම කායක රණ්ඩු කරන්න යන්නේ නෑ. හැබැයි මට තියෙන අයිතිවාසිකම් මට පාරේ බහලේ යන්න බැරි නම් මට මං හම්බ කරන දේෙන් මට කඩිරගේ බඩුවක් ගන්න බැරි නම් මගේ දරුවට අධ්‍යාපනය මට දී ගන්න බැරි නම් මං හම්බ කරන සල්ලි වලින් මට තියෙන ප්‍රශ්නයක්. එතකොට මම මගේ අයිතිවාසිකම් ගැන මම කතා කරනවා. ඉතින් ඒ වගේ දෙයක් තමයි ඔතන වෙලා තියෙන්නේ. මිනිස්සුන්ට හිතන්න පුළුවන් නෑ අරකයි මේකයි නෑ එහෙම දෙයක් නෙමෙයි මෙතන. මේක තේරුම් ගන්න. දැන් ආයෙමත් හදනවා මේ බලය බෙදන්න ගිහිල්ලා මේ බලය බෙදන්න සාකච්ඡා කරනවා. හරිද? දැන් උතුරේ දේශපාලන වේවා දකුණු දේශපාලන වේවා හැම එකම ඔය දේශපාලනාවක හැම එකම ගොඩක් කියු තමන්ගේ ජාතිය යාගමයි මුල් කරගෙන තමයි උන්ගේ වපසිද හදාගෙන තියෙන්නේ. දැන් ආයෙමත් මේ හදන්නේ අපි යුද්ධ කරගෙන යන්නද දැන් රටේ ප්‍රශ්නයක් නැතුව මිනිස්සු දෙමළ සිංහල මුස්ලිම් ශ්‍රී ලාංකිකයෝ විතර ඉන්නවා. ජාති භේදයක් මෙතන නැහැ ශ්‍රී ලාංකිකයෝ විතර. හැබැයි දැන් හදන්නේ මොකද පාලකයෝ ආයෙමත් යුද්ධයක් ඇති ආයෙමත් බලය වැඩිම කර ගිහිල්ලා එතන ප්‍රශ්නයක් ඇති කරලා මෙතන ශ්‍රී ලංකාවත් සිංහල මිනිස්සු දෙමළ මිනිස්සු මුස්ලිම් මිනිස්සු අතර ගැටුමක් ඇති කරගෙන තමන්ගේ දේශපාලන මතය හදාගෙන තමන්ගේ දේවත්වපාල පැවැත්ම ගිරියන්න හදනවා. රයිට්. ඇයි මුන්ට මෙතනින් එහාට මේක ජීවත් වෙන්න ආදායමක් නැහැ.
හරිය මං රටක් ගැන හිතන රටේ අනාගතයක් හිතන පාලනයක් ආපු කාලේ මේ ඔක්කොම හිර යන මිනිස්සු මේ දේශවල හැම එකම හිර යන මිනිස්සු ඇයි මුන් හොරගම් කළා මං කොල්ල කාලා මිනිහ මරලා අදරත් පාර්ලිමේන්තුවේ නේ උන් ගොඩක් උන් ඕක ඉන්නේ අපේ මිනිස්සු මේක තේරුම් ගන්න ඕන අපිට තියෙනවා දැක්මක් අපිට තියෙනවා අනාගතයක් අපේ දරුවන්ට අනාගතයක් හදන්න රටක් හදන්න ඕනේ හැම වෙලාවම කියන වාගේ දේශපාලක ගොඩක් කියුන්ගේ දරුවෝ පිටරට ගිහින් උගන්නලා ගහලා උන් දාන්නේ දේශපාලනට. හැබැයි මේ රටේ බහුතරයක් මිනිස්සුන්ගේ දරුවෝ ඉගෙන ගන්න විදියක් නැහැ. රටකට ගිහිල්ලා ජීවත් වෙන්න ඕනේ. ගුලි වැඩක් කරන්න ඕනේ. රටක ගිහිල්ලා වැඩක් අවුරුදු ගාණක් වැඩ කරලා ලංකාවට කරන්න පුළුවන් එකම දේ ගියක් හදා ගන්නක විතරයි ඉදමක් කරන්නේ. ඉතින් හරි මම උත් ජීවත් වෙන්න ආයේ කුලි වැඩක් කරන්න ඕනේ. ලෝකෙ කොහෙ වන්නේ නැති ආර්ථික කාලකන්‍ය ආර්ථිකයක් ලංකාව හදලා තියෙන්නේ. මේ දේශපාලක හදපු ආර්ථිකේ. හරිද? හැම මිනිස්සෙම කැමති සතුටෙන් තමන්ගේ පාඩුවේ දෙයක් කරගෙන ජීවත් වෙන. හැබැයි ඒකේ වටපිටාවක් දේශපාලනය අපේ රටේ හදලා නැහැ. අපේ දේශ අපේ රටේ පාලක හැම එකම බිහි වෙච්ච එක හැම එකම බැලුවේ උන්ගේ පැවැත්ම විතරයි. උන්ගේ දේශපාලන පැවැත්ම විතරයි රට ගැන බැලුවේ නැහැ. ඒකයි අපි අද හිඟා කරන රටක් වෙලා තියෙන්නේ. පුළුවන් තරම් මිනිසුන්ට ආදරයෙන් කියන්නේ, මාර ආයාචනයකින් කියන්නේ. රයිට්. මේ කෑ ගහන කිසිම දෙයකින් මට බලපොරොත්තු නැන්නේ. හැබැයි මං කැමති මම මැරෙන්න කලින් මගේ රට තුන්ගෝනි තුන්ගේ දියුණු වෙමින් පස්සේ තුන්ගෙනි ලෝකයේ රටක් වෙනවට වඩා ලංකාව දියුණු වෙච්ච රටක් කියන එක මගේ කාට ඇහැලා ඇස් දෙකෙන් දකින්න පුළුවන් නම් මං කැමතියි. අන්න ඒක උඹලත් තේරුම් ගහලා උඹලත් උඹලගේ දරුවෝ වෙනුවෙන් හඳක් නැවගලා අනාගතේ ගොඩ නගා ගන්න. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.